සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවනෙකාලු අයන් බදන්ත දම්ම සවනෙකාලු අයං බදන්ත දම්ම සවෙනෙ කාලු අයන් බදන්තා නමුෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අපටි හතඥාන චාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්ස සබ්බ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අප පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්සෙ ස්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රවී සද්ධර්ම රත්නයෙන් අමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලවජීවිතයක් සකස් කර ගණ්ඩත්. නිවැරදි වුුණ මෙලවජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත්. අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ පරමාර්තයත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ පින්නතුනී අද ධර්මදේශනාවේ දායකත්වය දරන කමනී ජයන්තිද සිල්වා මහත්මිය විසින් කරුණුකාරණා රාශියක් ධර්මදේශනාව තුළින් සාකච්ඡා කරන්න යමු කරල තිබුණ විශේෂයෙන් සක්කායි දිිට්ටියය සම්බන්ධ කාරණාවක් ඇතුළු එතුමිය විසිං විමසලා තිබුණ දේර්ග කරුණු වලට මේවාගේ සුළු කාලයක් තුළ පිළිතුරු සැපීම තරමක් අපහසු කරුණක් බව විශේෂ සිහිපත් කළ ුතුයි සක්කායි දිට්ටිය පිළිබඳව කරුණු දක්වනකොට ආකාර විස්ස විශේෂයෙන් සාකච්චා කරඩ වශයයි. ඉති ඒ ආකාර විස්සක් සාකච්ඡා කරන්න තියෙනකොට. එහි යන්තන් කරුණු කීපයක් සාකච්ඡා කලා කියලා මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තුවෙන් ඉන්න තවත් ශ්‍රාවකයන්ට එක සම්පූර්ණ පිළිතුරක් බවට පත් නොවෙන නිසා ඉදිරි දේශනාවක සම්පූර්ණයෙන් සක්කා ඉදිට්ටියය සම්බන්ධයෙන් දේශනාව සිදු කිරීමේ බලාපොරොත්තුව ඇතු කමනී ජයන්තිද සිල්වා මහත් මේෙ දායකත්තෙන් අද වෙනත් ධර්ම දේශනාවක් එතු මේ වෙනුවෙන් අපි සිදු කරමු ඉදිරි දින එක මේ මාතෘකා වෙන වෙන මාරගෙන ප්‍රිකක් දීර්ගව සාකච්ඡා කරන්න බලාපරත්තුවක් තියගෙන නිසා ද ධර්ම දේශනාවේ මාතෘුකාව බවට පත්කරගන්න කල්පනා කළේ දම්ම පදපාලී මාර්ගවර්ග සඳහන් වන අපි භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ සසර ස්වභාවය පිළිබඳව කියාපාන තවත් අපූරු ගාතාරත්නයක්. වාචානු රක්කී මනසා සුසංවතා කා නච් අකුසලන කයිරා ඒ ඒ තයු කම්ම පති විශෝධයේ ආරාදයේ මග්ගන් ඉසිප්ප වේදිිතං විඳතුනී අපේ භාගිතුන් වහන්සේමගාතාරත්නය දේශනා කොට වදාලි මහමුගලන් මහරහතන් වහන්සසි ලක්කන මහයිෂ්තවිරයෙන් වහන්සිත් ගිජ්ජකූට පරවතයේ බැහැගෙනෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේ යම් තැනකද සිනා පහළ කරනවා දැකලා ලක්කන මහෂ්තවිරයෙන් වහන්සේ මහරහතන් වහන්සේගි මොගගල්ලානයෙන් වහන්සේගිින් අහපු ප්‍රශ්නය මහමුගලන් මහරහතන් වහන්සේ ගිජකෝටේ බැහැගෙනනකොට සි පහල කරනවා දැකල ලක්කන මහස්තවරයන් වහස යන සිනහ පහල කළේ ඇයි කියලා. මහරහතන් වහන්සේ සඳහන් කරනවා අයිශ්මත් ලක්කනය ඒකට පිල්තුරු දෙැන්ඩ මේක වෙලාව නෙමෙයි. ාගිතුන් වහන්සේ ලඟදී මහන්ඩ කියලා දෙදෙන වහන්සේම පිඩිසිගා වැඩල භාගිතු වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා ටික වෙලාවක් සතුටු සාමීචයේ කතා බහ කරමින් ඉන්න අතරය ලක්න මහෂ්තවරයන් වහන්සේ උදේ යහපු ප්‍රශ්නය නැවතත් මහ මුගල්ලාණයන් වහන්සේක එහුවා මුග්ගල්ලානයන් වහන්සේ ගි්ජකූට පරවතයේ බැහැගෙන එනකොට සිනහ පහල කළේ ඇයි කළම මහපුහම භාගිතුන් වහන්සේ ළඟදීඒ විමසන්ඩ කියල මට මතක් කළා මම නැවතත් ඒ කාරණාව මහනවා සිනහ පහල කළේ ඇයි කියලා ඒ මහපුහම හමුගලන් මරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමී නිභාගිතන් වහන්ස ගිජකූටයේ බැහැගෙන එනකොට මම එක ප්‍රේතයෙක් දැක්කා මීට කලින් එවන් ප්‍රේතකයක් මම දැකලනෑ. ගෞ තුනක් විතර උසයි ශරීරයේ මනුස්ස ශරීරයක් වවාග නමු මොකයි ප්‍රදේශ ඌරෙකුගේ කටක්වාග ඒ කට ඇතුළෙ එලියටආපු බලිගේ ැක්තියෙනවා ඒ කටිං නිරන්තරං පනුවවැැක් කරෙනවා මේ ප්‍රේතිය දැකලා මට සිනහ පහල වනා කියන අපේ භාගිතු නොහසිද දේශනා කළා මොගගල්ලා නය ප්‍රේතිය මත් දැක්ක මමෝය ප්‍රේතියා දැක්කේ බෝමැඩ දිමයි නමුත් අද වෙනකං ඔය ප්‍රේතියා ගැන මම කාටත් සඳහන් කළේ නෑ එහම සඳහන් නොකලේ තතාගතයන් වහන්සේගේ වචනය පිළිබඳව යම් කෙනෙක් සැක පහළ කළුත් ඒක ඔවුන්ට හිත පිණිස පවතින්නේ නැතිහින්ද නමුත් අද මට ශාක්ෂක් තියෙන මහමොක්්ගල්ලානය ඇන්ද දැකල්ල තියෙනවා ප්‍රේතියා එහෙද මමාද කියනවා ඒම ප්‍රේතයෙක් ඉන්නවා කියලා. ඒේ ප්‍රේතයා හඳුන් වන්නේ සූකර මක ප්‍රේතයා කියන නමින්. ඔහුරු ඌරු මුවක් ඌරු කට තියනක් සූර ක ප්‍රේතයා කියන නමින් තමයි හඳුර වන්නේ. මේ කාරණාව මෙහම පැහැදිලි කරහම භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක්කළ ස්වාමී නිභාගිතු වහන්සේ මෙවන් භයානක ආත්ම භාවයක් පරිහරණය කරන්න සංසාර කරගත්ත අකුසල කර්මමනවාද කියලා අං ඒ වෙලා අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවසේ හිපත් කළා මහනනී කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්න වැඩහිටපු කාලේ. ඒ බුද්ධ ශාසනයේ පවතින කාලි එක්තරා පිටිසර ගමක භික්‍ෂූන් වහසල දෙනමක් ඉතාමත්ම සමගි සම්පන්නව එක විහාරස්ථානයක වැඩවාසේ කළා. එක භික්‍ෂූන් වහසේ නමකට වයිස අවරුදු හැටක් විතර අනික් භික්‍ෂූන් වහන්සේට වායිස වහන්සට අවුරුද්ද අඩුයි අවුරුදු පනස් නමයක් විතර දීර්ග කාලයක් මේ දෙනම වහන්සේ එකම විහාරය වැඩඉන්නවා අවුරදු පනස් නමයක් වයස තියන භික්‍ෂූන් වහන්සේ හැට අවුරුද්දක් සම්පූර්ණ කරලායින්න භික්‍ෂූන් වහන්සේට තමන්ගේ ආචාර්වර යටසේ මනාව පපුවස්ථාන කළ ශිෂ්‍යයා කල හිතාගෙන කළ යුතු හැම දේම කළා පිඩතුනි මේ දෙනම හැමදාම ගමට පිඩ පාති වැඩියකට කෙනෙ කලින් පිණඩසිංගාගෙන වැඩියන අනික් භික්‍ෂූන් වහසේ වඩ්නකං කළ යුතුවත සම්පූර්ණ කරලා තියනවා කුඩා භික්‍ෂූන් වහන්ස කලින් වැඩිය නම් හතෙරුන් වහස වඩිනකොට පෙරමගට ගිහිල්ල පාත්‍රාසිවුරු පිරි අරගෙන ආදරං සෙන හැසින් වැඩමවාගෙනේ නවා. ප්‍රදේශයේ මිනිස්සුත් මේ දෙනම වහන්සේගේ මිතු දමට බොහම සතුටුයි ඒසි වූ පසයෙන් හොඳට ඇපපුපස්ථානක කරනවා භික්ෂූන් වහන්සලට. මෙහෙම කාලයක් යනකොට විහාර ස්ථානයට ආගන්තුක භික්ෂූන් වහසෙනමක් වැඩම කළා ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනෙම කෙනෙකුගේ හිතට කාවදදිෙන විදිහට ධර්ම දේශනා කරඩ උන් වහන්සර තිබුණ පුදුවාකාර හැකියාව. අර ආගන්තුක භික්‍ෂූන් වහසල දෙනම න්හන්සට කළේුතු ආගන්තුකවත් පිළිවෙත් කරලා සතුටු සාමීචයේ කතා බහ කරල උන්වහන්සගේ ධර්මක් ඥානය පිළිබඳව දැනගෙන ධර්ම දේශනාවක් කරන්නක ආරාධනා කළ එදා භික්‍ෂූන් වහසේලට ධර්ම දේශනා කළ දේශනා වහලා උන් වහසල බොහෝම සතුටුණා පහෝදා යෝජනා කලා අපිත් එක පිණඩ පාතිවැඩිමු කියලා තුන් දෙෙන ම පිඩ පාති වැඩිය. විහාරස්ථානයේ නෙත්ත වැඩවාසය කරන භික්ෂූන් වහන්සලාට හරි සතුටුයි මේ ආගන්තුක භික්‍ෂෝගේ දේශනාව ගැනෙන. ඒ නිසා තමන්ගේ දායකයන්ට බනහන්් අවස්ථාව හදලතුන්න. දායකයුත් ගොඩාක් සතුටුණා උන්වහසට වැඩි වැඩියෙන් ධර්ම දේශනා කරන්න අවස්ථාව දවුණා වහසේ දේශනා කර කර ඉන්නා තරේ කල්පනා කරනවා මේ විහාරස්ථානයක් හොඳයි මෙදායක පිරිසත් හොඳයි ලැබෙන සිව් පසයත් හොඳයි ප්‍රමාණවත් මේ විහාරස්ථානය මට අයිතිකර ගණ්ඩ තිබුණ නං කොච්චර හොද කියලා එහෙම කරගණ්ඩන වැඩයිඉන්න භික්‍ෂූන් වහන්සල දෙනම අයින් කරණ්ඩුවන මොකත්දේකට කරන්නේ දවසක් බුද්ධ වන්ඳනාවටගි හිල්ල එතෙක් විහාරයේ වැඩහිටිය බාල ස්වාමින් වහසේ නැගිටලා වැඩිය හම මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ බඩිමහලු ස්වාමින් වහසේ ලඟට ලංවෙලා යමක් කියන්ඩා රාදිිනෝ මෙව කියලත් බේ නොකියත් බේ කීවත් හොඳනෑ නොකීවත් හොද නෑ කමක් නෑ නො කියම ඉන්නන් කෙල්න ගටිල යනවා එහෙම ගිහිල්ලා රනික් දෙවනි භික්ෂූන් වහසඟටත් ගිහි මෙහෙමම කරනවා නැවත අහන ආය ඊළඟ දවසෙත්ත හනවා අනික් භික්ෂූන් වහසේ උබ වහන්සට විශ්වාසද ලංගතුද කොළුපගයිද ඉතිවා කියලත් බෑනො කියත් බෑන කියලා මගක් කියලන තර කරනවා අනිෙක් භික්‍ෂූන් වහසළඟට ගිහිල්ලත් එහෙම කරනවා මේ දෙන්නා අතර ටික දවසක් මේ පැසව පැසෝතිබුණ බෝම ඇවටිලි කලාා ඇයි එහෙම කියන්න හේතුව එක කියන්න කියලා කොඩ භික්ෂූන් වහසිර ගිහිල්ල කියනවා ලොක හාමුදුරුව බොහන්සට මෙහෙම චෝදනා කළ මට කීව ඔබහන්සේ පරිස්සමට ඇසරු කරන්න කියලා ලොකු හාමුදුරුව ගාවට ගෙල්ල එහෙම්බම කියනවා පොඩි හාමුරුව බොහන්සට චෝදනා නංකළා මට කිව්වා උබෝහන්සෙත්ක ඇසුර බොහෝ පරිස්සමට කියලා දෙන්නටම මේ කතාව කීවා. පින්නතුන පහුවදා පිණඩ පාති වැඩී හම බඩින් ලැස්තිවන කොට මෙතෙක් කල් එකටම පිණිසිංගාගෙන වැඩපු මේ භික්ෂූන් වහසල දෙනම වෙෙන්වෙංව වැඩිය දෙවනි භික්‍ෂූන් වහන්සේ කලින්ම පිණඩිසිංගාගෙන විහාරයට වැඩිය දාන සාලාවට වෙලා ඉන්නකොට ලොකුස්වාමීින් වහසේ ඇතින් බඩිනෝ පේනවා කල්පනා කලා පෙරගමං යනවද පාත්‍රාසිවුරු පිළිගන්නවද මේවා ගේ අසත් පුරෘෂයන්ට එහෙම නොලට කමක් නැහැ නමුත් මගේ යුතුකම සම්පූර්ණ කර්ඩෝනෑ එහෙම හිතලා පෙරමඟට වැඩිය ලොකු හාමුදුරු පාතරා සිියුරු දුන්න නෑ දොස්කීවා එන්නපා මගේ පාතරා සිවුරු ගණ්ඩ මෙච්චර කාලෙයක් ම හිතාගෙනනිතිය හොඳයි කියලා මෙ මේයා අදිවශයෙන් නොයයි කරුණු කිය කිය දොස්කීවා දෙවැනි ස්වාමීන් වහසේ සඳහන් කළා මම මෙිහෙන් යනවා කියලා. ලොක හාමුදුරුත් මෙහහින් යනවා කියල කීවා. දෙන්නම පන්සලින් පිටත්තුක දෙපැත්තකට ගිහිල්ල වෙනත් වෙනත් ප්‍රදේශවල විහාරස්ථාන දෙකක නතර වුණා. අර භික්ෂූන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් වහන්සේ පහෝදා තනියම ගමට පිණඩ පාති වෙඩිය දායක පිරිසැහවා කෝ පන්සලේ හිට පපුහාමුදුරුරු දෙනම මේ විික්‍ෂූුණන් වහස දහංකළා උන්වහන්සල දෙන මමනාපවුණා දෙන්නම පිට වෙලා යන්ඩ ගිය එහෙම කියල කියවා නමුත් ගමේ සමහරය කල්පනා කළා මේ තරං දීර්ඝ කාලය උන්නු වහන්සල දෙන්නගේ මිතුදම අපි තර වෙන කවුද දන්නේ වෙන්ඩබැරි කතාවක් කවදාවත් එහෙම අවනාප වෙන දෙනමක් නෙම ඒ දෙනම කියලා සමහර මිනිස්සු විවේචනාත්මකව කතා කළ එදත් එහෙමයි අදත් එහෙමයි හැටි අර භික්‍ෂූන් වහසේ ආගන්තුක භික්‍ෂූන් හස දැන් ගමී පන්සලේ වැඩන්න භික්ෂ වස ගමෙන් එලියට වැඩල තැන්තැන්ගොල වැඩඉන්නෝ එක දවසක් දෙනමම එක විහාරස්ථානයකට වැඩියා ආගන්තුක වැඩපු මේ භික්‍ෂූන් වහන්සල දෙනමට රාත්‍රී නවාතැන්ගන්ඩ එක කුටියක් දුන්න ින්ාපු භික්ෂූන් වහසට කොටිය දුන්න පසවාපු භික්ෂූන් වහසට සඳහන් කළා කලින් වැඩම කරපු භික්ෂූන් වහසනක් ඒකුටි වැඩ ඉන්නවා අනිත් යහනයෝ වහන්සේ වැඩඉන්න කියලා එම කියලා කුටියට ඇතුල්ලන හම දෙන්න මාදුරගත්තා කී කාලයක් අපි දෙන්න එකට ජීවත් වනාාද කවුරු අපේ සමගිතම බින්දද දෙන්නම එහෙම කල්පනා කරලා එක්කෙනෙක් ලොකු හාමුදුරුවන්ට කතා කළ ලොකු හාමුදුරත් අනික් පොඩි හාමුදුරුවන්ට කතා කළ ඇයි මට අර ආගන්තුක හාමුුරුත් එක චෝදනා කළී කියල හුව එක භික්ෂුවක් සඳහන් කලා මං එහෙම චෝදනා කරන්න නතියා හීනකින් මත්හිතල තිබුණ නෑ එහහිම දෙයක් ගැන අනිත් භික්ෂුවත් අහනු ඇයි මට චෝදනා ක මමත් චෝදනා කළී නෑ අන්තිමට දෙන්නම තේරුම් අරගත්තා මෙය ඒ භික්‍ෂූන් වහන්සේගේ නිර්මාණයක්ම කතාව මේ දෙන්නා තර එහම ප්‍රශ්නයක් නෑ කියලා බෝම සතුටිං එදා මුණ ගෙහිල්ලා තමන් දෙදෙනට වෙච්ච දී ගැනත් කල්පනා කරලා අන්තිමට තීරණය කළා යමු අපි ආහිත්්‍යේ පන්සලට යමු කියලා දෙදෙන වහන්සේම පිටත් වුණා. එ පන්සරට ටයනවට රාගන්තුක භික්‍ෂූන් වහසේ පෙරගමංගාව. ලොකු හමුදුරු ආගන්තුක භික්‍ෂූට හොඳටම චෝදනා කළ දොස් කීවා උන්වහසේ විහාරස්ථානයෙන් පිටත් වෙලා යන්ඩිගිය. මේ භික්ෂූන් වහන්සල දෙනම නැවත පෙරසේම බොහෝම සමගින් වි්‍යහාරස්ථානීමම වැිහිටිය. ිතුන අර විහාරස්ථානයට ආගන්තුකෝ වැඩල භික්ෂූන් වහන්සේලා අතර බේද බින්නතා ඇති කරලා ඒ භික්ෂූන් වහසලා දෙනම විහාරස්ථානයෙන් නිෙරපල කටහිතු කරපු මේ භික්ෂුව පස්සෙ කාලෙ අපොත් වෙලා නිරයවල් වල දුක්විඳල දුක්විිඳල ඊඩ පස්සි ප්‍රත ලෝකෙ ටැවිල්ලා දුක් විදින හැටි තමයි මේ විස්තර කරන්නේිය දනේ මොකද්ද ප්‍රේතියාගේ නම සූකර මක ප්‍රේතිය ගෞතුනක් විතර උසයි ශරීරයේ මනුෂ්‍ය ශරීරයක් වවාගේ කට ඇතුලෙෙන් වලිගයක් තියෙනවා කට ඌරු මොකයක් හාසමානයි ඒ කටින් නිරන්තරෙන් පණු හැලෙනවා එදට කෞද්ද මේ ගිතු නොහසසිදේශනා කරනව මහනිනි. අරභික්‍ෂූන් වහන්සලා දෙනම බිඳවපු ධර්මකතික භික්‍ෂුව තමයි මේ ප්‍රේතය වෙලා ඉපදිලාඉන්නේ. නිරයවල්ලල දුක්විඳල දුක්විඳ නිරෙන් නිදහස්වෙලා ප්‍රේතාාත්මටැවිල්ලා ඌරු මොකයක් සහිතව මේ තරන් විශාලදේහයක් දරාගෙන රෑදවල්සාපිපාසා දෙකින් පීඩනට පත්වෙලා ඉන්න ප්‍රේතයා ව කවරුවත් නෙවේ අරභික්‍ෂුවයි කියලා එතකොට පින්නතුන වචන මාත්‍රයක් බරද්දහම එක සංසාරයට කොච්චරනන් බලපානවද වාචානු රක්ක වචනය රැකගණ්ඩ කියල දේශනා කළ වචනය රකිනව කියලා කියහම මොද මේ වචනය රකින්න තියන්නේ පිනතින කරුණු පැහැදිලි කරනවා මේ වචන කතා කරනකොට වාචානුරක්කී මනසාසු සංගතා වචනයෙන් කෙරෙන අකුසල් හතරක්තියෙනවා බොරු කියන පරුස වචන කියනු හිස් වචන කියනවා කියලන් කියනවා වචනය කරන අකුසල් හතර. සුළු පටුද මේ අකුසල් හතරම ඉතාම භයානක අකුසල්. කොහොමද ධර්මය මේ කාරණාව පෙන්න ලතියන්නේ බොරු කියන පුද්ගලයා මෙලොව පිරිහෙනවා ඒක බොහම පැහැදිලිව දකිට තියෙන දෙයක්නන්නේ බොර කියන්නා මෙලවු පිරිහෙනෝ ඊළඟට පින්ඳනි සඳහන් කරනවා මෙලවත් පිරිහිලා පරලොවත් පිරිහෙනෝ ඔහුගේ දුගතිය ඉපදිලා තවත් දුක් ඉදිෙන ඔහු. බොරු කියනායි නිරයත් තිපදනවා තරිසංලෝකෙත් තිපදනවා ප්‍රේත ලෝකෙ තිපදෙනවා හැම අකුසල කර්මයක් වගේ හිම තමයි නිරය කොච්චර දුක්ස හිතද නොෙක් දේශනාවල් වල අපි නිරේ ගැන කතා කරලතිනවා නිරේ ආවෂ ගන දේශනා කරලතිනවා නිරේ දුක්ස හිත බව පැහැජලි කරලාතියනවා ඒ දුකේ අනුමාත්‍රයක් විස්තර කරලතියනවා අනුමාත්‍රය කෙලවන් සඳහන් කලේ නිරාදුකි යම් ප්‍රමාණයක් තියෙනවද අපිට කවදාවත් එක කතා කළ ඉවර කරන්න බැපිනති එත රම්ම දුක්ෂහිතයි එතකොට වචනය සංවර කරගන්න බැරිවිච්ච කෙනා නිරෙ උපදිය නිරේ උපදිලා ඉතා භයානක දුක්්පලට මුණපානවා කොයි වගේ ප්‍රමාණයෙන්ද නිමක් නැති දුක්කන්තරාවක් බොරු සම්පත් ප්‍රලාපයේ පරුස වච්චනය හිස් වචන තම් පිසුණු වචන මේ හැමේ එකක් මෙහෙමයි නිර් පද්දෝන ප්‍රේතලෝක උපද්දෝනො නිරාදුකෙන් පස්ස ප්‍රේතලෝකවල්ලුපදිනෝ. පිතුන අත්ති දීර් ගාෞෂ බුද්ධාන්තර ගනන් ආහාරණය බොන්ඩ වතුර ටිකක්නෑ සාපි පාසා දෙකම රජවෙනවා ප්‍රේතලෝකි ස ලෝක ප්‍රදිිච්චාම මොන තරන් දුක්කන්දරාවක් තිරිසෙනෙක් විඳනවද සාමාන්‍ය සමාජයේ දිහා බලහම ඒ දුක කොච්චරද කියලා හිතා ගැඩ බැරිතර අසරන බව ඉන්ඩ තැනක් නැතිකම කණ්ඩ දෙෙන්ඩ කෙනෙක් නැතිකම කොච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවාද සියල්ලට වඩා ජීවිත බයි එතකොට නිරයෝ පද්ද වන ප්‍රේතලෝකය උපද්ද වනවා තිරිසංලෝකය පද්ද වනවා වචනයෙන් වැරදි කරහම දැන් හිතල බලන් අපි කරන මේ වැරදි අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් අති දීර්ග කාලයක් දුක්විනිින්ට තරන් වටිනවද මේ කියන වචනි ඉතාම සුළු දේකට බොරුවක් කියල තියෙන්නේ සතපනහටත් බොරු කියනවා රුපියල් පහකටත් බොරු කියනවා ඒටත් අඩු වටිනාක මක් තියෙන දේවල් වෙනුවෙන් බොරු කියනවා අනුන් නිසත් බොරු කියනවා තමන් නිසත් බොරු කියනවා නමුත් ඒක ප්‍රතිඵලයේ වසර කෝටි ප්‍රකෝටි ගැනින් අතිශයේ දුක්කදායක විදිහට ලැබෙන වනම් මේ බොරුව කියට වටි නවද රුපියල් පහ විවී බොරුවක් කියැයි දෙෙනෙක් ඒ ගැන දන්නඕන කයි සඳහන් කළේ වාචානු රක්ක මෙලව ජීවත්වෙන පුද්ගලයා විශේෂයෙන් වචනය රකිඩ මෝන එහම නැත්තන් මේ අපි සමහ හැම වෙලාවම හෝදන මදින පිරිසිදු කරන මේ කටට පුළුවන් මම පායිටරං යට දෙ බලන්න මේ ඉන්ද්‍රියන් කොච්චර ආරක්ෂා කාරියව පරිහිරණය කරන්න ඔන්නද කියලා. මොනතරන් අවබෝධෙන් පරිහරණය කරඩ ඕනෙති කියලා. මොකය ලැබුණේ සසර බොහෝම පින් කරලා පන්නතුනිි හැමෝටම කටක් නැහැන කටක් තියෙනවා කතා කරන්න බෑ ට කියන කිතණන්ඩ බළුවන් කතා කරන්ඩ බැරුව ඉපදුනා නං වචනයෙන් කෙරෙන වැරදි එකක්වත් කෙරෙන්න නේද කියලා. පෙන කතා කරන්්ඩ බැරුව ඉපදිච්ච කෙනා තමයි දන්නේ කතාකරන් බැරිියකි දුක කොච්චරද කියලා. අපට මුකය ලැබුණ විතරක් නෙමෙයි කතා කරන්ඩ පුළුවන් හැකියාවත් ලැබුණ වචනවලින් කොච්චර පින් කරන්ඩ පුළුවහන්ද වනවලින් පෞ කරන්න පුළහ වචනවලින් කොච්චර පින් කරඩ පුළුවන්ද. කෙනෙකුට එක බණ පදයක් අර්ථ සහිතව විස්තර කරල කියල දුන්නොත් මොන තරං මහත්ඵල මහානිසංස දායික කුසල්ල බන්්ඩ පුළුවහන්ද. ධර්මී සඳහන් කරලා තියන හැට ඔබ දේශනාවලුවින් හලතිීන. කොයි තරං කුසල්ල බ්ඩ පුළුවන්. පද කියලා කෙනකුටයහපතක් වෙන වචනයක් කතා කරහම රටට ලෝකයට සේවයක් වෙන වචන කතා කරහම ්‍රද්ධාව ප්‍රකාශ කරන්න පුළුවන් හැ යාව තියාගත්තා මෙන්න මේ මේ ආකාරව ලිං කොච්චර පින්කර පුළහන් ද වචන හැසිර වීම තුළ අපි දක්ෂ වෙන්ඩුවන පණඩටී අකුසලයෙන් විදෙන්ඩ මන වූ දක්ෂ භාවක් තියෙන්ඩෝන අදක්ෂයාට තම යකුසලයෙන් විදෙන්ඩ බැරි. වචනයෙන් සිදුවෙන වැරදි හතරයි ඒ වැරදි හතරින් විදෙන්ඩ ඔබට තිබිය යුතුයි මන වූ හැකියාවක් මන වූ දක්ෂබවක් මේවා වැරදි මෙවාඩු පාඩු නිරේට ගෙනියෙන කරුණු මං මේවා බැහැර කළයතුයි මේ ලෝකයේ ඥානවන්ත සත්පුරුෂයා නොකළයුතුයි කියලා යමක් බැහැර කරනවනන් ඒ බැහැර කරන දේවල් වලට තමයි පවු කියල කියන්නේ. එම බුද්ධාදී මහෝත්තමයණන් වහන්සේලා මුසාවාදේ බැහැර කළා පරුසාවාචා බැහැර කළ පිසුනාවාචා සම්පප්‍රලාපා මේ දේවල් බැහැර කළා. පවසිද්ධ වෙන නිසා. එමන පින්නතුන වචන බොහෝසේ වැරදි කරලා සත්වය සතරාපායේ අනන්ත දුකකට ගොතුරෙන. වාචානු රක්කී මනසා සුසංගතා මනසත්රැක ගණ්ඩ කියල කියනවා. මොනෝද මනසිංකරන කුසැල් අභිද්්‍යා ව්‍යාපාද මිත්‍ය දෘෂ්ටි. හති කෙරන වැරදි අබිද්්‍යා මොනවර්ද අබිද්්‍යා කියල කියන්නේ අභිද්‍යාව කියල කියන්නේ දැඩි ලෝබට මොකද මේ දැඩි ලෝබය කියල කිය එ එකකොට පින්නතුී සාමාන්‍ය මිනිස්සු ළඟ ඕන තරන් ලෝබය තියෙනවා මේ කතා කරන්න ඒ ලෝබය ගැන නයි දැඩි ලෝබය ගැන අන් සතුවස්තුවක් පැහැරගණ්ඩ තියෙන හිත හොඳින් හෝ නරකින් අන්සතුවස්තුව තමා සතුර තමා සතුකර ගණ්ඩ තිය තහාාවට තමයි මෙතන දැඩි ලෝබය කිය කියන්නේ අදනං මේවාගේ දේවල් ඕන තරන් සමාජි වෙනවා සමාජි තියෙනවා සඳහන්කලි අනුන්ගේ ඉඩකඩක් තමන්ගේ යැයි කියලා බොරුවට ලිය කියවිලි හදාගෙන නීති මාර්ගයට ගිහිල්ල නඩු හබ කියල අපි අපේ කරගන්න අනුන්ගේ දේපලවල් අනුන්ගේ වස්තුූ රංගවිදිී මුතුමැණි බොරුවෙන් වංචාවිෙන් තමක් සතු කරගන්නවා අබිද්්‍යා අන් සතුවස්තුව ම සතු කරගඩ තියෙන කැමෙත්ත. ව්‍යාපාද දේශයේ අනුන් නැසත්තුවා අනුන්ගේ කටයුතුව අසාර්ථක වෙත්වා. කරන කියන දේවල් විනාසවේවා. මේ අදී නොෙක් කාරණ සම්බන්ධයෙන් නොෙක් සිත විලි උපද වඩ පුළුවන්. ද දවේශයේ නිසයි ම තුලි පදවන්ඩ පුළ හංකමතියෙන්නේ දේශයේ නිසා උපද වන සිතුවෙලි හැමේ එකක්ම කුසල් සහ ගත සිතු වෙලි බවට පත්වනවා ව්‍යාපාද අපි දේශයේ ගැන හුඟක් කරුණු දන්නව පින්නතු මේ‍ය අදෘෂ්ටි මොුණද මේ ම මෙත්‍ය අදෘෂ්ටි කල කියන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයාට යම් දෙයක් දේශනා කොට වදාලාද මෙන්න මේ මත පිහිටන්ඩමීට අනුව කටයුතු කරඩ මේ විදිහට කටයුතු කරන්න කියලා යම් ක්‍රමවේදයක් දේශනා කළාද. මෙලෝකෙ හැටි මෙහෙමයි මේ ධර්මතාවේ ක්‍රියාත්මකව වෙන ආකාරය මෙහෙමයි අනිත්‍ය දුක්කානාත්මපි චතුරර සත්‍ය පිළිබඳව. ආරේෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව පටිච්ච සමපාදය පිළිබඳව යම් කරුණු කාරණ සමුදායක් භාගිතුන් වහසේ දේශනා කරලා තියෙනවද නිර්මල අවබෝධයෙන් යුක්තව. අන්න ඒ කරුණු වලට ප්‍රතිවිරුද්ධව කරුණු දක්වන කෙනා මිත්ති අදෘෂ්ටිගේක් හැබැ විදිහටම භාගිතුන් වහසේ දැකපු දී මන්ට ඒවිදිහටම විනිශ්චය කරගඩ බැරිවෙච්ච නිසා වැරදි වැරදි සංකල්පවලට එළඹිලා නොයක්කාකාරයේ මත ගොඩනගනවා මිත්‍යාදුෘෂ්ටිකයන් භාගිතුන් වහන්සේට ධර්මයට පටහැනිික්‍රියා කාරකංගල යෙදෙනවා මිත්‍යා දුෘෂ්ටිකන් මේ ලෝකෙ පින්නතුනි තියෙනවා මහ භයානකකුසල් හයක් එ පහක්කෝ බොහොතර දන්නවා ඒ තමයි පංචා ආනන් තරීය පාප කරමය පිනතුන හයවිනික තමයි මිත්‍ය අදෘෂ්ටික කර්මය ආනන් තරිය කර්මය කරල නිරට ගපු කෙනා ඒ නිෙරෙන් නිදහස් වෙනවා අපි ගමුකෝ අවීචයට ගියහම අන්තර් කල්පයක් ආවිුෂයින ඒකන අසංකය අසුහය ලක්ෂ හතලිස් දහක් මනුස්්‍යවර්ෂ වලින්. අවිච දුක්විින් දිින්දෝනෑ එෙම දුක්විඳල හරි නිදහස්සෙනවා. කල්පාන්තේදී ඉට කලින් නිදහස් වෙනවා නමුත් සඳහන් කරනවා කල්පාන්තේදී අවිීචයත් විනාස වෙනවා අවිචයත් විනාස වෙනකුට ඇති සත්්‍යයෝ ක්‍රමාණුකූලව උඩට උඩටේනවා කියල කියනවා එමනම් පින්නතුනී ඒ අයි සමහර වෙලාවට දිව්‍ය ලෝක වලටම ගිහිල්ල දිව්‍ය සැපේ හදාගන්නවා බොහොම වෙහිසිලා පින්කරගන්නවා කල් පාන්තේදී සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටිකය ිත්‍යයා දෘෂ්ටික කල්පාන්තයේ දී මේ සක්වලේ අවිචය විනාස වෙනකොට විනාස වෙන්නේ නැති වෙනත් සක්වලක අවිචියයකට කර්මය විසින් මාරු කරලාරෙනවා කියලා. ආංකයි සඳහන් කළේ භයානක කරුම හයයි එ භානකමක මිත්‍යාදදුෂ්ටික කරමය එම මිත්‍යා දෘෂ්ටික කර්මය සිදු කරනවා හිතිං කරනකු සල්තුනාතරය. අභිද්‍යා ව්‍යාපාද මිත්‍යලෂ්ටිී මනසාසු සංගතා මනසිංකෙරෙන මෙන්න මේ වැරදිවලින් අතමි දෙෙන්්ඩෝන එතිකොට වචනයෙන් කරන වැරදිවලින් අති දේඩෝන මනසිංකරන වැරදිවලින් අතමි දෙෙන්්ඩෝන දෙලට කයෙන් කරන වැරදිවලින් අතමි දෙන්ඩෝනේ ප්‍රාණගතය අදත්තා අධානය කාමමිත්‍යාචාරය චුල්ලකම්ම විභංග සූත්‍රයේ ප්‍රාණගාත සම්බන්ධයෙන් කරුණු රාශයක් අපි භාගිතු වහන්සේ දේශනාකුට වදාද. එක කොයි තරම් භානක දෙකන කාරණාව පාණගාතය ඒ කොච්චර කරුණු දක්වලා තිබනත් මිනිස්සුන්ටේව නොවැට හිෙනවා අපි එක ධර්ම දේශනාවකත් පැහැදිලි කලා සංසාර මේ වැරදි කරරර වැඩිපුර හිටපු නිසා සුමගට යඩ තරන් ඔවුන්ට හැකියාවක් නෑ ඔවුන් සුමගට ගමන් කරන්න තර හිතන්ඩි නෑ නොමගින්ම ජීවත්තෙන් හැමවෙලා මුත්සාහ දරු. නමුත් පිඩතුනි අපේ භාගිත වොහසේ විශේෂයෙන් ප්‍රාණගාතය ගැන දේශනා කරනකුට කරුණු පැහැදිලි කරල දේශනා කොට වදාළ සසර අති දීර්ඝ කාලය ඩැවැන්ත මහදු දුකන්දරාවකට මුණ පා්ඩ තියනෙන කරුම සමුදායක් තමයි ප්‍රාණගහතය කෙළකන්නේ නිරයේ උපදිින්ඩ සිද්ධ වෙනවා ප්‍රත ලෝකෝල දුක්විදිින්ඩ සිද්ධ වෙනවා තෙරි සංලෝක ඉපදිලා නිමක් නැති මහ දුක්කන්දරාවක උරුමක් කාරයියෝ බව්ට පත්තෙන්ට වෙනවා. මෙන්න මේ තරන් මහා භයානකයි ප්‍රාණගා තකුසල කරමේ අනිත් එක තමයි පින්නතුනිි අපි කවුරු හරි සතෙක් මැරුවේ අතිං ගහලන අපිත් සංසාරය අතින් පහරදීල මරනවා. අපි සංසාරෙක්කව අවධහරි සතෙක් මරණයට පත් කළේ කඩුවකින් කොටලන සංසාරය අපිට කඩු පහරිින් මැරෙන්ඩෙ සිද්ධ වෙනවා හැබැයි වෙන සක්තියනවා අපි මැරුවේ එක් කෙනයි මට මැරෙන්ඩ සිද්ධ වෙනවා අවරුදු සියදස් ගාන එක් කෙනවිෙනමින් ඒකයි මේ කර්ම ස්වභභාවේ හැටි එන බාගිත වවාහසසි දේශනා කරනවා තයෙන් වලින් හොරකමින් වලකින් කාමවිත්‍යචාරයෙන් වලකින් හොරකමත්හෙමයි භයානකකුසල කරමය කාමවි්‍යචාරයේ අතිශන්ම භයනක තවත් අකුසල කරමය කරුණු පැහැදිලි කරනකුට විශේෂයෙන් පැහැදිලි කරපු කාරණාවක් තමයි මේ බ්‍රහ්ම චරියාව සහ අපේ භාගිතුන් වහසේ කොතනවත් පිනතිනි දේශනා කරලා නැහැ බුද්ධහගමේ කාටවත් අනුමත කරන්නේ විවාහ වෙන්ඩ කියන කාරණාව. බ්‍රහ්මචාරීව ජීවත්තෙන්ඩ පුළු හන්නන් ඒ ජීවිතය තමයි බුද්ධදී මහුත්තමයන් වහසේ ලාගේ කරන්නේ නමුත් හැමෝට මේ එක දිගටම බ්‍රහ්ම චාරීව ඉන්ඩ බැරි නිසා විවාහ වීම කියන කාරණාවලෝකි තියෙනවා නමුත් සඳහන් කළා බැරිමන විවාහයෙන් සීමාවෙන්ඩ නමුත් වැරදි කාම සවනට කාම මිත්‍යාචාරයට ඇන්්ඩිපා කියලා මොකද පින්නතින කාම මිත්‍යාචාරයේ දැවන්තා කුසලය අපි සම්මාචාරය යෙදනත් අකුසල් රැස්වෙන ක්‍රමයයක් තියෙන යි ාගිතු අසිදේශන කළ නැත්ති අනුමත කලේ නැත්තේ විවාහවින ව කියන කරණාව සැපයක් තියෙනවා කාම සේවනය තුළ සැපයක් තියෙනවා. ඒ සැපය අකුසල කරම තුනක් එක තමයි බුක්තිවිඳින්නේ. මනදේ සැපයඇක භක්ති විඳ ක්ෂර කරම තමයි රාගිය අකුසලයක්න දේශයේ අකුසලයක්න මෝහය මෝහය තකුසලය. එතකොට අපි ඒ කායික සුවය විඳින්නේ රාග දේශ මෝහකෙන් අකුසල ධර්ම තුන මතින් තමයි අපි සුවය විඳින්නේ. එ එතන සුවය විඳල දැන් ඉවරයි හැබැයි සුවය විඳින තුරු රැස්කර ගත්ත අකුසල කර්ම තුන ඉතුරුයි. අංහෙමනන් මට පස්සේ මේ අකුසල කර්මයන්ට සමාන දුක වෙනම මිින්ද සිද්ධ වෙන. අක්ෂල කර්මයන් වෙනුවෙන් වෙනම දුකක් විිඳින්ද සිද්ධ වෙනවා. පංචකාම ලෝක මෙ එහෙම යි පින්නතුන. හැම පංචකාම සැපයක්ම ලෝබදේශ මෝහයක්ක රාගදේශ මෝහය එක්ක බදි අත්හරන්න කෙල දේශනාකොට වදාල භාගිතුහසේ අත් හැරීම තමයි සුවය අත් හැරීමලඟ තමයි සැනසීම තියන්නේ එනම් මේ වචනයෙන් කරනකුසල් හතරයි හිතින් කෙරන අකුසල් තුනයි කයින් කරනකුසල් තුනයි මේ දහාය අත්හරන්ඩ බළුවන්නන් යමෙකුට. ඒ සම්බන්ධයෙන් තියෙන තන්හාවත් නැති කරගන්න හරි පහසුයි ආගේ අත්හැරී දේර්ග කාලයක් සංසාරී සුක විහරණයේ සඳහා හේතුවෙනවා තවත් කාරණාවක් පිඩතුන මේ ශාසනය තියන්නේ අත්හරින්ඩ අත්හරින්ඩ ලැබෙන ක්‍රමයක් අත්හරිින්ඩ අත්හරිින් ලැබෙන ැ පිනති බ්ඩ හිතාගෙනත්හැරියොත් ඒ සාර්ථකවෙන්න නැහැ. බ්‍රහ්ම චාරීව ජීවත්තයෙන්න්න කෙල බාගිත වව හස දේශනා කළා. අත්හැරල නන්නෙත කොට කායික සුවය හැබැයි එහෙම අත්හැරල ජීවත්්‍ය චායට ඒවාඊට වඩා ඉතා උසස් සැපසම්පත් බුක්තින්න පුළුහන් වෙනකාරී නොයෙක් දේවල් ලැබෙනවා බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කරගෙන හිටපුවායි දෙෙව්ලව ගියහම දිව්‍ය අංගනාවන් සිය ගනන් ලැබෙනවා. දස් ගනන් ලක්ස ගනං ලැබෙනවා. එක තමයි යර අත්හැරීමේ ප්‍රතිඵලයේ ඇැබැ ලබන්න හිතාගනත් හැරියොත් මෝහ මූලිකව තමයි අත්හැරලති. ලෝබ මූලිකව දේශමූලිකව මොහමූලිකෝ විශේෂයි ලෝබමූලික් ලෝබ මූලික වත්හැරලතියෙනවා. ඇයි ලබන්ඩ හිතාගෙනත්හැරලතියන්නේ ඒ තුළ අත්හැරීමක් නෑ. අන්ගේ නිසා භාගිතන් වහන්ස දේශනා කරන මේ කයිෙන් කෙරෙන් අකුසල කරමයන් තුනෙන් ඇත්තෙන්ට කියලා. අපි සඳහන් කරමින් හිටිය තුන්ය නිශක්ෂාපදේ පිළිබඳව. කරනු කීපයක් දැක්කුත් අපි භාගිතුන් වහස කාන්තාවන් විස්සක් පිළිබඳව කරුණු වෙනම දේශනා කරලතියව ධර්මී අන්න එවන් කාන්තාවන් සමග යම් කෙනෙක් කායික අසුරක් පැවැත්තුත් ඒැන අවිවාහක කාන්තාව අම්ම රකින තාත්ත රකින ඥාතින් රකින සහෝදරය රකින හැමෝගෙම රැකවරණය යටති ඉන්න ලාබාල කාන්තාවක් වඩ පුළුුවන් අංගේ කාන්තාවක් සමග කායික සංසර්ගයක් පිරිමියෙක් තුළ ඇති වුණුොත්ඒ පිරිමියා අනිවාරම මේ වැරදි කාම සේවන අකුසල කර්ම පතය අපත්පත් කරගත්ත කෙනෙක් බවට පත්තිෙනවා අති දීර්ඝ කාලයක් සංසාරයේ නිරයේ දුක් විඳින්ඩ සිද්ධ වෙනවා අපි ආනන්දයෙන් වහන්සේත් ඔය ගැන කරුණු දක්කනවා ඉසිදාසි පිළිබඳව කතාාව විශේෂයෙන් විස්තර සඳහන් කරනවා මේ සුළු සැපයක් හොෑන්ඩග හිල්ලා අතිදීර්ග කාලයක් මොන තරං දුකන්දරාවක් විඳින්ඩ වෙනවද විඳිනවද කියන කාරණාව සම්බන්ධි ධර්මය නොදන්නකුට ඔය මොකවත්ම නොදැන නිමක් නැති අකුසල් කඳුපිටිින් ජීවිතයට එකතු කරගන්නවා. අන්න ඒ නිසයි පිඩතින ධර්මය දැනගන්න එක තමන්ට මහාශිරවාදයක් රැකවරණයක් බෝඩට පත්වෙෙන්නේ. දම්මූ හවේ රක්කති ධම්මචාරී යමෙක් ධර්මාණුකූල හැසරීමකට යොමු වෙනවනම් න්න ඒ පුද්ගලයාාව අතිශය කාන්තිං ධර්මය විසින් රखී කියල සඳහන් කරලති එමනම් මේ ගාතා රත්න විශේෂයෙන් සඳහන් කලා පිඩතිනි වචනයෙන් කරනකුසල්ලල ලකින් හිට කරන අකුසල්ලල ඇත් කායින් කරන අකුසල්ලලි ඇත්තෙන් වචනයෙන් අකුසල් කරපු කෙනෙක් සූකරමක ප්‍රේතිය ුසල් අ භික්‍ෂූන් වහන්සේලා කේලන් කියලා බිඩෙව්වා නිරය ගිහිල්ල දුක්විඳලා ප්‍රේතයක් වෙලා අද මේ දැනුත් දුක්විඳිනාවා ඇති ඒකම මුලින් සඳහන් කළේ මේවාගේ අති දීර්ග දැවන්ත දුක්කන්දරාවක් විඳින්න වටිනවද මේ කියන බොරුව ගැන හිතල බලන්න කියලා ඒ බොරුව ඒ තරම්මු දුකට අපිගෙනියවා. එඉනටිනවද මේ බුරු කියනක. කායික විශේෂයෙන් සඳහන්කලා සංවරයේ මෙ තිදොරේ සංවරයේ සසර සුවපත් කරගන්න බලාපොරොත්වයෙන පුද්ජලයකුට අධ්‍යාවශ්‍ය කාරණාවල් හැටියට විශේෂයෙන් සිහිපත්කොට වදාලා තිදොර සංවර කර ගැනීම ඉතාම විශේෂ කාරණාවක් කියලා. ඉළඟට සඳහන්කලා ඒතිේ තයු කම්ම පති විශෝධයේ මේ තිදොරෙන් සිද්ධ වෙන කර්ම පතයන්ගෙන් වැළකිලා ආරාදී මග්ගන් ඉසිප්පවේ දිතං විශේෂයෙන් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආර්යෂ්ඨාංගික වාර්ගය හැම වෙලා හැම භජනය කරට එතන තිෙන සම්මාවාචා වනය කරන වැරදිවලින් අතමිදිල යහපත් වශචනයටළුවෙන්ට මිත්‍යා දෘෂ්ටි වෙනුවට එතන තිනෙන සම්මාදිිට්ටි මිච්චා දිිට්ටි වලටි පිටිපාල සම්මාධිට්චියට යන්න පුළුවන් මේ අද වශයෙන් ආයෂ්ටාංගික මාර්ගයේ සත්වයා සත්වර අපායට දයන ගමන නතර කරලා සුගතියට මෙහෙවන ස්වභාවයක් මේ අරි මග තුළතිනවා පහලට පහලට ඇදෙන සත්වයා වේගින් ඉහලට අරගනයන්ඩ මේ අරියටටගි ම භජනය කරනවනම් හැකියාව තියනවා ඒ උතුම් මාර්්‍යෂ්ඨාංගික මාර්ගය තුළ අකුසලයෙන් වැලකිලා කුසලේ සමාදන් වෙලා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලතියෙනනවා. බුද්ධාන්තරයක් දුර්ලබයි මනුස ජීවිතයක් දුර්ලබයි නමුත්ඒ දෙකමාපට ලැබිල තියෙන වෙලා වී එයි මන වූ ප්‍රයෝජනාරගනෙ. අති දීර්ඝ කාලයක් සසර සැරිසරන්නා වූ සතරාපායාදී දුක්ඛයැන්ගෙන් අතමිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සසරින් එතර න් කටයුතු කරන එක ප්‍රඥ්ඥාවන්ත හැම කෙනෙකුගේම යුතුකම බගකීම ප්‍රගඥාවන්තයගේ ස්වභාවකයි යමෙක් ඒ කාරණාව මනාව තේරුන් අරගත්තනං සංසාරාහිංසක වෙච්ච තිදොරින් අකුසල්ම රැස් කරන සසරයාචකයන්ට ඒ බෝ කියල දෙින්ටුවන තමයි පිදින වාරීත්‍ර සීලය කෙලකන්. අපි විතරක් ගුණපුරාගත්තට අපි විතරක් නිරට පිටුපෑවට මති අනික් අයත් නිරේෙන් මුදවන්න කටීතු කරන එක ශ්‍රේෂ්ඨ සත්පුරුෂයකු ගලක්ෂණය ඒක තමන්ගි සීලයේ සම්පූර්ණ කරගඩ වටින කාරණාවක්. එනිසා උත්සාහ කරන්න හැම වෙලාවීම සතරා පාහියට විරුද්ධෝ වැඩි කරට ඒ සඳහා තුනුරුවන්ගේ අනන්තාශිරුවාදෙන් ඔබසිරු දෙනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවීවා කියලාශිරුවාද කරනවා. ආකාසට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක ශාසනන් දේවෝ වස්සතු කාලේන සස්්‍යිය සම්පත්ති හේතුච්ච පීතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකෝ පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. හෙක්කඩුවේ පදිංචි විශ්රාමික ගුරු බීප ජයන්තිද සිිල්වා මහත් පින්වත් මෑනියන් සමගින් ගාල්ලගේ ජනී නීතා නදී හරේන්ද්‍රද සිල්වා යන පින්වත් ද දරුවන් සහ සඳුන් රෝබට් යන පින්වත් බෑනවරුන් දේශනාවේ දදායකත්වය දරන බෞ හිපත් කරනවා උතුම් අරමණු කීපයක් පැදිලි කරනවා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරාත්කාලයක් සුරැකීමට මේ උතුම් සද්ධර්ම දේශනාවේ කුසලාශිරුවාදේ හේතුවේවා. දේශකයනන් වහන්සේ හා ශ්‍රී කල්್්‍යාන යෝගා ශ්‍රම ශස්ථාවේ පින්වත්ස්වාමින් වහන්සේලා ඇතුළ කොටගත් අතිපූජනිය ගරුතර මහා සංගරත්නයට උතුම් නිවන් මාර්ගයේ සුවසේම සම්පූර්ණ කර ගැනීමට මේ උතුම් ධර්මදේශනාවේ කුසල් ආශිරුවාදයක්ම වේවා මීට තෙමසකට පෙර පරලෝ සැපත් වූ හික්කඩුවේ ජැරල් ජෝලෙස් ව්‍යාපාරයේ අධිපති පියතුමානන්ට නිවන් දක්නාතුරු සුගතිගාමීව කල්්‍යාන මිත්‍ර සම්පත්තිය නොවඩුව ලබමින් සුක සහගත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් අජරාම රාමාම නිවනි සැනසීමට මේ උතුම් ශ්‍රේසත් ධර්මදානමය කුසල කර්මය උපනිශ්‍රේවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒට අමතරව. පරලෝ සැපත් ගාල්ලගේ ප්‍රැන්සිිස්්ද සිල්වා පින්වත් පියතුමානන් B එඩ්වින්ද සිිල්වාපයාණන් AMP ලෝරානෝනා පවත්මනියන් මැසිලිං පුංචිහේවා පින්වත් මැනියන් ගාල්ලගේ ඇගි නෝනා පින්වත් නැන්දා ගින්තට පදිංචිීල්මන් පින්වත්සීය ගාල්ලගේ කමනිිද සිල්වා පින්වත් සහෝදරී ඇතුළු පරම්පරාවී සියලුම මියගිය ඥාතිහිත මිත්‍රාදීෙන්ට මේ පින් හේතුවාසනාවේවා කල පාර්ථනා කරනවා. පුතුම් ධර්මදානානි සංසකුසල බලයෙන් සුජීවත්ත වාසය කරන BීPී කමණි ජයන්තී සදාදරණීයමැ මෑනණියන්ට නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සලසේවා. කායිකහා මානසික සුවය අත්පත්වවා තවතවත් ධර්මඥානයේ භාවනාඥානය බඩාවර්ධනය කරග්ඩ ශක්තිය ලැබේවා ඉවගීම නිරන්තරයෙන් ඇසිරු කරන කල්්‍යයාාන මිතරයන් සියලු දෙනාටමත් මේ පුන්නෙ ධර්මයෙන් අඩු නැතුව අනුමෝදන් වීවා සසර ගණු දෙනු නිමාවේවා. සියලු දෙනාටම නිවනේ ದොරටು ವವරವේවා. ගනීද ಸಿල්್වා ಮුණಬುරාಹ ප ಪುදම් සාಾಧ ಸಿල්್වා මිනිಭಿඩියගේ අධ්‍යාපන කටයතු රත්್නತ್ರ ಯශිರවාදයෙන් ಸಾර්ಥක වේවා. ಉතුම් ධර්ම දේශනනා ವශ್්‍රವණය කළ දෙವಿ මිනිසුන් ැತතුළು සියಯලು සತ್ತ ಯಂಸೋ ಪತ್ತಿತ್ವ සಸර දුකින් අතමිදීමට තවතවත් වීර දරත්වා ඉක්මන් ආත්ම භවයකදී උතුම් නිවන්සුවයේ ශාක්ෂාත් කර ගනිත්වා ගාල්ගේ ප්‍රන්සිිෂ් දසිල්වා වැඩිහිට ඉනිවාසයේ සහ රත්ගම විජේරත්න වැඩිහිටි නිවාසයේ වාසය කරන සියලූම ආදරණයේ මෑනිවරුන්ට පියවරුන්ට රුවන්ගේ නන්තාශිරුවාදීයෙන් මිදුක් ඩෝග භාාවී චිරජීවනය සැලසේවා කොරෝනාාව සංගතෙන් පීඩාවිනින ලෝවැසි සියලු සත්වයන් සුවපත්ෙත්වා රැස්කරගත් සියලූම කුසල් නැවතත් මහා සංගරත්නයටත් ගුණවත් ගාල්ලගේ ජෙරල්ද සිල්වා මහත්මාටත් විශේෂෙන් අනුමෝදං වේවා කෙළපින් පාර්ථනා කරනවා. කමනී ජයන්තෙද සිල්වා මහත්මී ඇතුළු සත්පුරුෂ පිරිස විසින් පින් අනුමෝදං කළ සියලු දෙනාටුම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියලු දෙනාට මරත්නත්‍රී ආශිරුවාදෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය දාවවේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අව්බෝධ කරගෙන සසරින් ඇතරවෙෙන්ඩ මේපුන් නිෙධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෝහක්හයෝ නිප්පානන්